අපි අහලා තිබුණේ නැහැ මේ තැඹිලි පිටරට යවන්න පුළුවන් කියලා. නමුත් අපිට අද අපි අහලා තිබුණා පොල් යවනවා කියලා. يعني අපි තේ පොල් රබර් ගැන අහලා තිබුණා නමුත් තැඹිලි ගැන හිලා අහලා තිබුණේ. කැලින් වාසිම කැටේ ග්‍රෑම් 125 ලොකු සබන් කැටයක් රුපියල් 150කට. සබන් වල මීටත් වඩා වාසියක් තියනවද? මට දැනෙන විදිහට අද පේන දේ තමයි අපිට අනාගතයේදී වැඩිම මුදලක් විදේශ විනිමය සුවා ගන්න පුළුවන් භෝගයේ විදිහට අපි අඳුනගෙන තියෙන මේ තැඹිලි. මේ තැඹිලි කියන එක ලෝකේ විනත් රටක කොහෙවත් නැහැ මේ වගේ තැඹිලි. ඒ රටවල මේ පාටට තියෙනවා. නමුත් මේ තැඹිලි තියෙන්නේ ලංකාව විතරයි. දැන් ඩුබායි වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. තරඟ ඇති වෙලා තියෙන තවත් රටක් එක්ක නෙමෙයි අපේ රටේම කට්ටිය තමයි තරඟ ඇති කළේ. ඒ කියන්නේ ඒගොල්ල අඩුවට දැන් සමාහලාට දෙන්න අරගෙන තියෙන මට කිව්වා පළවෙනියට විකුණලා තියෙන්නේ රුපියල් 1500න් ඉහළ තමයි තැඹිලි ගෙඩිය. මෙහාට එච්චර හම් වෙන්නේ නැති වෙයි. මොකද මේ ප්‍රවාහනේ ඒ ඔක්කොම එක තමයි ලාභාංශ එක්ක. දැන් ටික ටික ඒක අඩු වෙලා පොඩි ගාණක් ඒත් රුපියල් 1000ට උඩින් විකිණලා තියෙනවා. දැන් අපි සැලසුමක් හදනවා මේ තරංකාරීත්වය නැති කරලා. එයා මම මුණ ගැහුණා. මම කිව්වා රුපියල් 2000 මිලට තැඹිලි ගෙඩිය විකුණන්න ලෑස්ති කරමු කියලා. එතකොට තව රටවල් කීපයක් අපි අනිත් අයට අපණයන සඳහා සුවලා දෙනවා. වැඩි මිලක් එතකොට ඒ පැත්ත ගන්නකොට අඩු ගානේ මෙහෙත් අපිට රුපියල් 2300ක් හරි අපේ වගා කරන අයට ලබා දෙන්න පුළුවන්. අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇති තරම් තැඹිලි නැහැ අපිට. ඉල්ලන ප්‍රමාණයට 10%ක්වත් අපේ රටේ නැහැ. අනිත් රටවල් බොහොමයක විශේෂයෙන් මැද පෙරදිග සාල් ඉල්ලුමක් තියෙන අපේ තැඹිලිවල. නමුත් අපිට තැඹිලි සපය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ප්‍රමුඛ වැඩසටහනක් විදියට තැඹිලි වගා ප්‍රචලිත කිරීම ඉදිරි කාලය තුලදී අපි බලාපොරොත්තු වෙනවා ක්‍රියාත්මක කරන්න. මේ සඳහා මගේ අමාත්‍යාංශයේ තිබෙන පොල් පරීක්ෂණ මණ්ඩලය, ඒ වගේම පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සම්බන්ධන අධිකාරිය මේ ආයතන තුනම එකතු කරලා අපි ඒකාබද්ධ වැඩපිළිවෙලක් මේ වෙනුවෙන් සකස් කරනවා.